ඔබ නැවතත් රතුකට සජීවී දේශපාලන සංවාදයක් සමග ප්‍රියහිතතුනි මෙතන සිට ඔබට හැකියාව තිබෙනවා අපි සමග දුරකථනයේ ඔස්සේ සජීවීව සම්බන්ධ වෙන්න. මම මතක් කරන්නම් දුරකථන අංකය 02-94-112-516-687. නැවත වරක් මතක් කරනවා නම් 02-94-112-516-687 ඔබට මෙතන සිට හැකියාව තියෙනවා මේ සංවාදයක් සමග සජීවීව සම්බන්ධ වෙන්න. හොඳයි යෝගරාජන් මැතිතුමනි, දැන් පසුගිය ජනාධිපතිවරණයේදී ඔබ සියලු දෙනාම එකතු වෙලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව තෝරගත්ත පොදු අපේක්ෂකයන්. නමුත් මේ අවස්ථාවේදී ඔබ එකට විකල්ප යෝජනාවක් ගේන. ඔබ දැඩිසේ එක්සත් ජාතික පක්ෂයේ කරු ජයසූරිය මහත්තයාව මේකට ගේන්න ඕන කියලා ඔබ ප්‍රකාශ කරනවා. මම එම ප්‍රකාශයක් කරේ නෑ. අපේ පක්ෂය ඇතුලේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් වෙයි කියන අදහස බලාපොරොත්තුවක් අපිට තිබුණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කීප දෙනෙක් අපිත් එක්ක එකතු වෙලා මේක කරන්න එකතු වෙයි කියන එක අපිට දැනගෙන හිටියා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපිට සහය දෙයි කියලා අපිට දැනුණා. ඒ වුණාට එතුමාම අපේක්ෂකයා හැටියට එයි කියන බලාපොරොත්තුවක් තිබුණේ. ඒ අවස්ථාවේදී පොදු අපේක්ෂකෙක් කවුරුත් පිළිගන්න පොදු අපේක්ෂකෙක් ඉදිරිපත් කළ යුතුයි කියන මතය හැමතැනම තිබුණා. විශේෂයෙන් JVP එකේ, TNA එකේ ඒගොල්ලෝ සහය දෙන්න ඕන පොදු අපේක්ෂකෙක් අවශ්‍යයි කියන තත්ත්වයක් තිබුණා. එහෙම තත්ත්වයක් තියද්දී පක්ෂය ඇතුලේ මේ මතයක් තිබුණා කරුජ ඇසුර මැතිතුමාව ඉදිරිපත් කළ හැකි කියලා. සිංහල බෞද්ධ ඡන්ද ගන්න පුළුවන් කෙනෙක් හැටියට එතුමාව අඳුරගෙන එතුමාව ඉදිරිපත් කරන්න පුළුවන් කියන මතයක් තිබුණා. ඒ වගේ මතයක් තියෙන බව මම එක්කෙනෙක් දෙන්නෙකුට කතා කරන උට ඒ ගැන එහෙම තිබුණා. ඒ ගැන අපි සාකච්ඡා කරා ඇතුලේ. ඒනි එච්චරයි. අපි මේ මම එතුමාව යෝජනා කරා කියලා කියන්න බෑ. ඒ වගේ මතයක් පක්ෂේ තිබුණ බව මම අඳුරගත්තා කියන එක තමයි ඇත්තට. ඔබතුමා විශ්වාස කරනවද මෙතුමා යෝජනා කරපු විදිහට ඒ අවස්ථාවේදී කරු ජයසූරිය මහත්මයා චන්දන ඉදිරිපත් වුණා නම් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා? බෑ. එක්සත් ජාතික පක්ෂයේ හෝ වෙනත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැර වෙනත් කිසිම කෙනෙක් මේ මැතිවරණයේ ජයග්‍රහණය කරන්න සේයාවක් තිබ්බේ නැහැ. මම මේක පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. යාපනයේ දිස්ත්‍රික්කය වන්නේ දිගාමඩුල්ල මඩකලපුව සහ ත්‍රිකුණාමලයේ නුවරඑළිය නුවර 7 දිස්ත්‍රික්ක මේ 7 පරාදයි අපි 850,000කට ආසන්න ගානේ. එක පොක පොඩක් එහාට මෙහාට වෙයි. තව දිස්ත්‍රික්ක 5ක් පිටත කොළඹ 100,000 ගානේ පරාදයි. ගම්පහ දිස්ත්‍රික්කය බදුල්ල දිස්ත්‍රික්කය අපි කියලා කියන්නේ මහින්ද රාජපක්ෂ. ඔව්. අපි කියන්නේ මේ වෙලාවේ හැටියට අපි දැන් කතා කරන්නේ. සහ පුත්තලම දිස්ත්‍රික්කය. මේ දිස්ත්‍රික්ක තුන පරාදයි අපි 8,500කින්. සමස්ත ප්‍රතිඵලයේම පරාදයි අපි 110 මාර්ගයෙන් විතර. හැබැයි අපි මුළු රටම පෙරදුනේ 450,000 49,000. මේක පෙට්ටි දෙකක මැටිවරණය. මේක අපි කවුරුත් පිළිගන්න ඕන දෙයක්. මේකේ අපේ ජයග්‍රහණයට තව අඩු වෙලා තිබ්බේ අර 450,000 225,000. ඒ 225,000 මේක තමයි චන්ද ප්‍රතිපලය මට. හරි. ඒක හැබැයි මේක 2005ට බලන්න. නෑ නෑ මම මේ ජනාධිපති 80,000යි අපිට අඩු වුනේ. නෑ මම මේ කතා කරන්නේ මේ මැටිවරණය ගැන විතරයි. මම තවත් මැටි වලට යන්න ඕන අපි ඒකට යමු. මේ 225,000 අඩු වෙච්ච අපිනේ පෙරදුනේ. ඒකේ මුස්ලිම්ස්ලා හිටියා, ද්‍රවිඩ ජනතාව හිටියා, විවිධ පක්ෂ තිබ්බා, පක්ෂ 49කට සම්බන්ධ වුණා. හැබැයි ඒ අතරතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පොදු අපේක්ෂයේ හැටියට අරගෙන තමයි අපේ ඡන්ද කොටසක් කඩාගෙන දේශපාලන අධිකාරිය කීප දෙනෙකුත් එක්ක ගියේ. ඒකයි මම කියන්නේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා වගේ කෙනෙක් ඇර මහත්තයා ඇර වෙන කිසිම කෙනෙක් නෙමෙයි. ඇයි මෙච්චර ප්‍රබල එක්සත් ජාතික පක්ෂයට මගේ තර්කේ තියෙන්නේ
ඒගොල්ලන්ගේ පක්ෂයෙන් ඇයි අපේක්ෂකේ දාලා ජනාධිපතිවරයට ඇවිල්ලා මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව ඔය කියන කතන්දර ටික ඔක්කොම දාලා පරද්දන්න තරම් බැරි. මේ රටේ ජනතාව දන්නවා ඒක බැරි. එතුමාට තිබිච්ච බලයයි, එතුමාට තිබුච්ච බුදලයි, එතුමාට තිබිච්ච අර මේ බල කරන්න පුළුවන් තත්ත්වයයි, ඒවා නිසා තමයි අපිට මේ තරම් මිනිස්සු එකතු කරගෙන පක්ෂය එකතු කරගෙන ජනතාව එක්ක අපිටකම දාලා එතුමා. ඒ හරි. ඒ නිසා යෝ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ආවේ නිකං කෙනෙක් හැටියට. ඔව්. නිකං කෙනෙක් හැටියට මන්ත්‍රී කෙනෙක් පමණක් හැටියට. එහෙම බලය ගොඩනගා ගන්න කෙනෙක් නැති බව යෝගරාජන මන්ත්‍රීතුමා ඔබතුමා කියනවා වගේ අර දෙලක්ෂ ලක්ෂ හතරමාරකින් නෑ අපි දින්නේ. ඔව්. ඒ කියන්නේ ලක්ෂ 225000ක් අනිත් පැත්තට ගියා නම් ඔකේ බල වෙනස් වෙනවා. හරි. ඉතින් ඒ වගේ තමයි කවුරුත් ජනාධිපති වර්ණයේදී ඒ වගේ තමයි වෙන්නේ. 2005 170000ක් කරගෙන තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තුමා දින්නේ. ජනාධිපතිවරයෙක් තමයි ඔබතුමාලා පත් කරලා තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැරලා නේ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සඳාන රජය දූෂිතයි, එතනෝල් ගේනවා, කුඩු ගේනවා, මේ ඔක්කොම කරන අයව මම ප්‍රතික්ෂේප කරලා යාවේ. ඒක වෙනස් කරන්න ඕන. ඒ අයට මං ආයේ මේ නාම යෝජනාවක් දෙන්නේ නැහැ කියපෝ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඔය පක්ෂය දූෂිතයි කියලා. ඒ පක්ෂයේ ඉන්න අය අපිට දුරකථන ඇමතුමක් තියෙනවා බහරෙන් වලින් සඳනායක මහත්මයා, ඔබට දසනායක මහත්මයා ඔබගේ අවස්ථාව හොඳයි, බොහොම ස්තුතියි. මොකක්ද ඒ ගැන කියන්නේ? එතුමා කියන්නේ 2010 අපි යුද ජයග්‍රහණයත් එක්ක 18 ලක්ෂකින් දින්න. එතුමාගේ තර්කයේ තියෙන්නේ මේ මැතිවරණයේ අපි 450000කින් පරාජය වුණයි කියන එක. 14 ලක්ෂයක් පරාදයි කියන එක එතුමා කියන්නේ. නෑ, ලක්ෂ 22ක් නැති වුණා කියන එක. නමුත් මේගොල්ලෝ තිබිච්ච ඡන්දවලින් ලක්ෂ 22ක් මේගොල්ලෝ ප්‍රතික්ෂේප කරා කියන එක. අපේ කියන්නේ අපි 2010 මැතිවරණයේ අපේ ඡන්ද 61 ලක්ෂයයි අපි ගත්තේ. මේක කල්පනා කරලා බලන්න. අපි 2015 මැතිවරණේ අපි 158යි ගත්තේ. ඒකම තමයි මම නොකිය කියන්නේ මේ 225000 කතාව. අර මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අපේ පක්ෂයේ මහලේකම්වරය හැටියට ශ්‍රී ලංකායකෙන් ටීම් එකක්ම කඩාගෙන ගිහිල්ලා තමයි මේ කටයුත්ත දායක වුණේ. සමහර වෙලාවෙ මෙතුමා 2010 කියන කතන්දරෙයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඒකට මට පැහැදිලි කරන්න හුඟක් වෙලාවක් යනවා කාලයක්. එහෙමනම් හරියට සංඛ්‍යාලයකට ටික බලලා දෙන්න. හැබැයි අපි 61 ලක්ෂයක් කරන් තමයි 18 ලක්ෂකින් දින්නේ. හැබැයි අපි 60 ලක්ෂයක් ගත්තේ මේ රටේ ඡන්දදායක 1 කෝටි 50 ලක්ෂයක් ඡන්දදායක ඉමි ඡන්දේ පාවිච්චි කරන කොටසෙහි. එතකොට එදා ඡන්ද පාවිච්චි කරපු ප්‍රමාණයයි අද ඡන්ද පාවිච්චි කරපු ප්‍රමාණය අතර පරතරයක් තියෙනවා. ඉතින් අපි 61 ලක්ෂකින් 58 ලක්ෂයක් කරන් තියෙනවා. ඉතින් අපි පරාජය පිළිගත්තනේ. 450000. හැබැයි එතෙන්ට එන්න මෛත්‍රීපාල ජනාධිපතිතුමා වගේ කෙනෙක් හැර වෙන කෙනෙක් නැති බවයි මම මේ කියන්නේ. ඔබතුමා විශ්වාස කරනවද? ඔබතුමා හිතන්නේ මේ අවස්ථාවේ කරු ජයසූරිය චන්ද්‍ර ඉස්පත්තුන ජයග්‍රහණය කරන්නේ නැහැ කියලාද මෙතුමා කියන විදියට? නෑ, ඒක වෙන්න පුළුවන්. ඉතින් ඒක කරු ජයසූරිය මැතිතුමා ඉදිරිපත් කරනවට වඩා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ඉදිරිපත් කරනකොට ජයග්‍රහණය තහවුරුයි කියලා බලාපොරොත්තු වෙන තමයි අපි පිට කෙනෙක්ව ගත්තේ. දැන් මේකට පක්ෂයේ එකඟත්වය තිබුණා සම්පූර්ණයෙන්.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රවරු හැම එක්කෙනාගෙන්ම අහලා තමයි ඔය තීරණය ගත්තේ. නමුත් ඊට පස්සේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මේ ඒකමතිකව තීරණයක් අරගෙන තමයි අපි මෛත්‍රී පාරිසිරිසේන මහත්මයාට ඔය මේක දුන්නේ. අපිට හිතුණා අපිට ඒ පැත්තක එක්කෙනෙක් එනකොට ඒ දිනන අවස්ථාව ජයග්‍රහණය කරන අවස්ථාව වැඩි කියලා දැනගත්තා. ස්ථිර වශයෙන් දිනන්න ඕන නම් අපි අවස්ථාව දෙමු. බහරෙන් වල ගාමිණී මහත්මිය ඔබේ අවස්ථාව. හලෝ කතා කරන්න. ඇහෙනවද? කතා කරන්න. හලෝ ආයිබෝවන් මේ මං කතා බහරෙන් ගාමිණී. ආයිබෝවන් දැන් මේ හැමෝම බලන මහින්ද මාත් හොඳ නෑ මේ මාත් මිනිමරුව හොරා හොරා කි. දැන් ඒක ප්‍රමා කරන්න මොනා කියන්න ප්‍රමා කරන එදායි නම් කරුවේ අන්තිම මිනි කබේ සිංහල ජාතිය නැති කරුවා. දෙමළ ජාතියක් නැති කරුවා. ඒ මිනිස්සුත් යරේනමක් නැති කරුවා. දැන් මේ හැමෝම කතා කරද්දි මහින්ද මාත් හොඳ නෑ කියලා. ඇයි ඒ මොද්දේ ඒ මනුස්සයා කොච්චර හොඳයි. කොච්චර වැඩක් කරා. අපිට වැඩක් නෑ මේ. අපේ සිංහල මනුස්සේ අපේ සිංහල එඩිටර් මනුස්සේ යාර මම නම් කියන්නේ දුක කරනවා. හරි. ඔව් අපිට පැහැදිලි. හොඳයි. ඒක මම ඔබතුමාට නෙමෙයි. ඔබතුමා මට පිළිතුරු දෙන්න. මෙතන මං වෙනුවෙන් මෙතන සිංහල മന്ത്രി කෙනෙක් හිටියා නම් මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. මම දෙමළ වුණාට මේ රට ගැන හිතලා රටේ පුරවැසියෙක් හැටියට තමයි කතා කරන්නේ. මගේ නෝන සිංහල. මම එහෙම වෙනසක් බලන කෙනෙක් නෙවෙයි. මමත් ප්‍රභාකරන්ගේ ක්‍රියාමාර්ගය අනුමත කරන්නේ නැහැ. හරි යුද්ධ වෙරුණා කියලා ඔක්කොම දෙමළ ජනතාව සතුටු වෙනවා. මේ දැන් අපි නිදහසේ ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මේ රට ගොඩ නගන්න අපි ඉදිරිපත් වෙන්න ඕන කියන එක තමයි අපේ බලාපොරොත්තුව. විශේෂයෙන් කඳුකරේ දෙමළ ජනතාව කවදාවත් වෙනම රටක් ඉල්ලලා නැහැ. කවදාවත් ආයුධ අරගෙන නැහැ. සිංහල අය අරගෙන තියෙනවා. උතුරේ දෙමළ ජනතාව අරන් තියෙනවා. ටික කාලයක් නැගෙනහිර මුස්ලිම් ජනතාව ආයුධාරන් තියෙනවා. කවදාවත් ඒ වගේ එකක් කරපු නැති ජනතාවක් කියන්නේ අපේ වතුකරේ නැත්නම් මේ කඳුකරේ දෙමළ ජනතාව. ඒගොල්ලෝට ඒ වගේ නායකත්වයක් තිබුණා. හරි. ඒ නිසා මේ ප්‍රභාකරන් ගණයි මහින්ද රාජපක්ෂ ගණයි නෙවෙයි අපි දැන් කතා කරන්නේ. අපි කතා කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැනයි, මෛත්‍රීපාල සිරිසේන මෙතුමා ගැනයි, මහින්ද රාජපක්ෂ ගැනයි. හරි. මෙතුමාම දැන් කිව්වා අපි නාම යෝජනා දෙන එක ඒ තරම් ලේසියෙන් දෙන්න බෑ. ඒ අය තෝරා බේරා අරගෙන තමයි දෙන්න ඕන. ඒකේ දූෂිතයන් ඉන්නවා. ඒගොල්ලෝ මම කිව්වේ ඉන්නවා නම් ඉන්නවා කියන එක ඉන්නවා නම් කියන එකයි දෙකක්. හරි. හරි මම පිළිගන්නවා. සභාවෙන්. ඔබතුමා කිව්වේ ඉන්නවා කියලා අපිට ඕන නම් නැවතත් මම එහෙම නම් ඒක වෙනස ඔබතුමා කිව්වේ දූෂිතය ඉන්නවා නෑ මට ඒක එහෙම නම් සමාවෙන්න ඕනේ ඉන්නවන් නම් කියන එක තමයි මට කියවෙන්න ඕනේ ඒක හරි ඒක හරි ඉන්නවා නම් කියන තත්වයක් ඇයි ඇති වෙලා තියෙන්නේ මේ ලංකාවේ ජනතාව පිළිගන්නවා ඔය රජයේ දූෂිතය ඉන්නවා කියලා දූෂිතය ඉන්නේ ඒ රජයේ විතරද ඒකයි ප්‍රශ්නේ නෑ තමුන්නාසලගේ පක්ෂේ නැද්ද නෑ ඈ එතකොට ඉඳන් රුපියල් 2යි පරිච්ච මන්තුම මෙතන රුපිය ඉඩමක් රුපියල් 2.50ට අක්කරේ ගත්ත මිනිස්සු එක්සත් ජාතික පක්ෂේ නැහැ. මේ රටේ රක්ෂණ සංස්ථාව විකුණපු. මේ රටේ හෝටල් ටික විකුණපු. හරිද? මේ වගේ රාජ්‍ය දේපොළවල් විකුණපු නායකයෝ ඔබතුමාලගේ පක්ෂේ නැහැ. ඒ නායකයෝ කෝප් වාර්තාවක්. දැන් මං අහන්නේ ඔබතුමාලගේ පක්ෂේ නැද්ද? ඒ අයගේ දරුවෝ නැද්ද? ඉල්ලා නිදන් කඩපු නායකයෝ නැද්ද? ඒ නායකයෝ ඔක්කොම එකතු වුණේ ඒ පැත්තට. නැහැ. ඒගොල්ලෝ බදාගත්තා මේගොල්ලෝ. එතකොට ඒ අයම නේද දැන් කියනයි තමුන්නාසනත් එක්ක දීස ගහන්නේ. ඒගොල්ලෝ අපි මේක පැහැදිලිව තමුන්නාසය කළා. මේකේ වෙලා තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මන්ත්‍රීවරු සංඛ්‍යාව එක්සත් ජාතික පක්ෂයෙන් මනින්න බෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීව 40 ගානකින් එක්සත් ජාතික පක්ෂයේ දූෂිතයෝ ගැන කතාකරනද තියෙන ප්‍රමාණයයි ඒ ඉවත් වෙච්ච දූෂිතයෝ ගැන කතාකරන්නයි ලොකු කතාවක් තියෙනවා. අපි බලමු මේ මැතිවරණේ එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා ලයිස්තු බලලා පෙරවැරදි කරපු අයයි දැන්ට වැරදි කරමින් ඉන්න අයයි ගැන අපි මේ මැතිවරණේ නාම යෝජනා ලයිස්තුවෙන් පස්සේ අපි සාකච්ඡා කරමු මොකද තත්ත්වය කියලා. හරි බලමු. ඔව්. ඒක ඔබතුමා හොඳට නෑ ඔබතුමා කියන එක සාධාරණයි. මම කවුරුත් එක්කෙනෙක් ගැන අන්න හරි. නෙවෙයි කතා කරන්නේ. පොදුවේ රටේ මතය. අපේ මන්ත්‍රීවරු සංඛ්‍යාව ජනාධිපති වර්ණයේදී
මහින්ද රාජපක්ෂ මැතිතුමා පැරදුනාට මූලික කාරණාව දූෂණය. එතනොල් ව්‍යාපාරය, කුඩු ව්‍යාපාරය. ඒවට රජයෙන් සහය දුන්නා කියන මතයක් ජනතාවට තිබුණා. දැන් මන්ත්‍රීතුමා ඒක ගෙන්නන්නේ නැද්ද? නෑ, ඒවා මේ රටේ නැද්ද දැන්ටත් මේ යහපාලනය තුල? මම දන්නේ නැති සාහන්නේ. නෑ, දැන් නෑ වගේ කුඩු නැද්ද? එතනෝල් ගෙන්නන්නේ නැද්ද? මම දන්නේ නැසදී ඔබතුමයි ප්‍රශ්නයක්. හැම රටකම ඇයි එහෙම දෙයක් වෙනවා නම් රටක ආණ්ඩුවට මේ ප්‍රශ්නේ කරේ තියන්නේ? දැන් ගම්වල ගත්තොත් මේ රටේ නීත්‍යානුකූල අර දේවල් ගොඩක් ඉන්නේ. එහෙම නැත්නම් නීත්‍යානුකූල මත් පැන් නැද්ද? එතකොට මේක අපේ රජයේ විතරද තිබ්බේ? නෑ, දැන් බලන්න ඔගොල්ලන්ගේ රජයේ කාලේ මේ රටට ජාත්‍යන්තරයේ මේක ඩ්‍රග් හබ් එකක් හැටියට අඳුරගෙන මේ ගැන හැම තැනම සාකච්ඡා වුණා. මේක නතර කරන්න දැන් අපේ එතනෝල් ගැන කතා කරමු. දැන් මට තියෙන ප්‍රශ්නයක්. ඔව් අහන්න. දැන් මන්ත්‍රීතුමනි, දැන් අපි දන්නවා දැනටත් කුඩු සම්බන්ධයෙන් බරපතල චෝදනාවට ලක්වෙච්ච මන්ත්‍රීවරයෙක් ඉන්නවා. ඒක කවුරුත් රටම ලෝකෙම දන්නවා. නමුත් ඔහුට විරුද්ධව දැන් අපි දැක්ක පහුගිය කාලේ පොලිමේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයෙන් ගිහිල්ලා අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් කරනවා, නඩු අහනවා. නමුත් මේ සුප්‍රකට පුද්ගලයා සම්බන්ධයෙන් කිසිම දෙයක් යහපාලන ආණ්ඩුවෙන් උනේ නැහැ. දෙවනි කාරණාව තමයි මෙතුමාලාම චෝදනා කරන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සහය දක්වන්න මෙතුමාලාගේ පක්ෂයෙන් ආපු කණ්ඩායමෙත් ඔය කියන වංචාවල් වලට, දූෂණ වලට යටත් වෙච්ච මිනිස්සු ඉන්නවා කියන. නෑ, එහෙම කවුරුත් නෑ. ආවේ පැත්තෙන් 7 දෙනෙක්. ඔව්. ඒ 7 දෙනා ගැන ඒ වගේ චෝදනා තිබිලා නෑ. නෑ. හරි, ඒක විතරක් නෙවෙයි. දැන් අර සංස්කෘතියක් හැටියට ඒ වගේ සිද්ධ වෙනවට ඒ අවස්ථාවේදී මතයක් රටේ හැදුණා. ඒකට කාරණාව උගල තමයි හොයලා බලන්න ඕන. හරි, දැන් මේ ඕන රටක වැරදි සිද්ධ වෙනවා. නිත්‍යානුකූල නැති දේවල් සිද්ධ වෙනවා. හරි, ඒවා සමහර අවස්ථාවලදී වැඩි වෙනවා. ඇයි, දැන් අගමැතිතුමාගේ කාර්යාලයෙන් ලියුමක් දීලා කන්ටේනර් එකක් මේ හාබර් එකෙන් ඉවත් කරන්න හැදුවා කියන චෝදනාවක් තියෙනවා. ඒ චෝදනාව ගැන ඒ රජය මොනවාද කත් ක්‍රියාමාර්ගය? ඇයි එහෙනම් මේ රජය ගන්න ඇත්තේ? ඒවා කරන්න අපේ නීත්‍යානුකූලව කරන්න අපි වැරද්දක් උනා කියමුකෝ. උනා කියමුකෝ. ඇයි මේ රජය ඒවා උස්සල ගන්නේ නැත්තේ? ඒවා ගන්නවා. අපි කරගෙන ඉන්න කාලයක් දින 100ක් ඉවරයි. නෑ, ඒක තව මාස 3ක් ඉවරයි මන්ත්‍රීතුමා. ආයි ගන්න කාලයක් එන්නවද? ඒකටත් සහයෝගයක් ලැබුණ නෑ. ඇයි ලැබුණේ? ඒකද ඒක ඔබතුමාලා විසින් කතා කරගත යුතු ප්‍රශ්නයන්නේ. ඇයි ඒක අපේ ඇගේ තියන්නේ? අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කීප දෙනෙක් හැවුවා. ඇයි හොරු අල්ලන්නේ නැත්තේ කියලා අගමැතිතුමාගේ. එතුමා කිව්වා මට බෑ, සරත් ෆොන්සේකා මැතිතුමාට බොරු චෝදනා දාලා බොරු උසාවියක්, ඒ කියන්නේ මේ කෝට් මාෂල් එකක් දාලා එතුමාම කූඩුවේ දැම්මා. ඒ වගේ කරන්න මං එකඟ නෑ. මේක කල් ගියත් කමන්නේ, හරි ක්‍රමයට කරන්න ඕන. ඒ විදිහට තමයි මං කරන්නේ කියලා අපේ මන්ත්‍රීවරු අපේ කෘත්‍යාධිකාරී ඉදිරිපත් කරපු අවස්ථාවේදී එතුමා ඒක ප්‍රතික්ෂේප කළා. ඒක ඕක මැතිවරණ කලේ කියන්නේ කරනවා කියලා. ඕක රටට කිව්වේ තමුන්නාන්සේලා මේ දින 100 තුල මේව කරනවය, හරම කරනවය, ඒ අය හිරගෙවල් වල දාලා උසාවි තීන්දුව ලබා දෙන්න තරම් ක්‍රියාත්මක වෙනවයි කියන කතාව තමයි මට ඒකත් එකක්වත් නැහනේ. අපි කරගෙන යනවා ඒක. දින 100 ඇතුළත කරන්න බෑයි කියන එක තමයි. ඒ විතරක් නෙවෙයි. කරන්න බැරි වෙච්ච එකම දැන් කියනවා. දැන් අහවල් හෝටලේ තියෙනවය, අහවල් තැන සල්ලි තියෙනවය. ඒක නිසා ඒව ගන්න තව ටිකක් කාලයක් යනවා කියලා මේ ජනතාව අතරට වෙනත් මතයක් ගොඩනගීම තමයි එක්සත් ජාතික පක්ෂය හදන්නේ. මේ දූෂණය කරලා තියෙන්නේ බොහොම සූක්ෂම විදියකින්. පැහැදිලි කිරීමක් ලංකාවෙන් අල්ලගන්න බැරි තත්ත්වයට. මොකද අපි හොඳටම දන්නවා මේ චීන සමාගම් වලටම තමයි ඔක්කොම මේ කොන්ට්‍රැක්ට්ස් දෙන්නේ. ඒගොල්ලෝ 30% වැඩිපුර දාලා දෙනවා. ඒකත් ණයක් හැටියට දෙනවා. හරි, ඒ වගේ ඒක වර්ල්ඩ් රෙපුටේෂන් එක. නයිජීරියා ගැන අහලා බලන්න. එහෙත් එහෙමයි. එතකොට චීනයේ ලංකාවේ විතරද වැඩ කරන්නේ? හැම රටකම. එතකොට මේක රටට හැම රටකම
රාජ්‍ය නායකයන් දැන් අපි කොහොමද 130ක් ඇඩිෂනල් දානවා කියලා කියන්නේ ඔබතුමාගේ වග කීමෙන් මේක කියනවා නේ මම 30 ඔව් ඒකට එක එක අපි ඔප්පු කරන්නේ මම ඒකට එක මේ එක්සැම්පල් එකක් හා කියන්න නොරච්චොල හරි 1350 මිලියන් ඩොලර් මිලියන් 1350 ගියා හරි ඒක මගදී අපිට ක්‍රියාත්මක කරන්න බැරි තත්ත්වයක් කඩා වැටෙන තත්ත්වයක් හැමදාම තිබුණා. ඒ අවස්ථාවේදී අපේ රජය ඉල්ලුවා චීන අයට උගුල මේක ගන්න. ආපහු ගන්න. අරගෙන මෙතන උගුල රන් කරන්න දුවන්න. ඒකේ විදුලි බලය අපි සල්ලි දීලා ගන්න. එකඟාත්වයකට එන්න සාකච්ඡා කරා. ඒගොල්ලෝ එකඟ වුණා ගන්න. එනවාට ඒගොල්ලෝ ගෙවන්නම් කිව්වේ 950යි. 400ක් මිලියන් ඩොලර් මිලියන් 400ක් කොමිසෙටේට ගෙවපුවා ආපහු ගන්න ගන්නකොට ගෙවන්න බැහැ. මේක ලිඛිතව දීලා තියෙන මන්තුමා. හැම පත්‍රයකම වැටුණා. නෑ මෙහෙමයි දැන් ඔයගේ දෙයක් කියනකොට මිලියන 950ට ගන්නත් 1350කට වියදමක් ගියයි කියන එකත් අර පරතරයක් පේනවා. හැබැයි මේක කතාවක් මිස දැන් ලිඛිත ડોකියුමන්ට් එකකින් අදාළ රජය මේ වර්තමාන අපේ ශ්‍රී ලංකා රජයට ලිඛිතව දෙන්න ඕනේ. ඒක තමයි මන්ත්‍රීතුමාගේ අභිමානය රකිනවා. ඇයි බැරි? ඇයි ඇයි? මොකද්ද මේ ඔෆිස් එකේ කතා කරන කතාව? ෆයිල් එකේ තියෙන ડોකියුමන්ට්ස් 1000 ඔබතුමාලා ලියන්න පුළුවන් චීන රජයට අපි මේක ඔබතුමාලට දෙන්න කැමතියි. චීන රජයේ ලියලවනෝ අපි ගන්න කැමති මේ ගානට. හැබැයි අපි මෙච්චර වියදම් කරලා තියෙනවා. ඒක නිසා අපිට අර මුදල වෙනස් කරන්න බෑ. කිව්වහම මේ පරතරය පෙන්වන්න මේ ලිඛිත ලියුම්දක වැදගත් වෙනවා. හැබැයි ඔබතුමයි මමයි කොච්චර කතා කරලා කිව්වත් ඒක වළංගු වෙන්නේ නැත්තේ කතාවකට පමණයි සීමා වෙන්නේ. ඉතින් ඔබතුමා වැදගත් මන්ත්‍රීවරේ. ඔබතුමා හැමදාම පාර්ලිමේන්තුවේ ජීවත් වෙන්නේ බොහොම පාඩුවේ අහිංසකව කාටවත් හරි. ඔබතුමාගේ ආත්මගරුත්වයට හානියක් වෙනවා කියලා මට තේරුණා මෙතන මේ රටවල් වලට මම මේක නිවර්දි කිරීමට ගන්න උත්සාහයක් විතරයි කටයුතු කළේ. හොඳයි. දැන් මට ඔබ දෙපොළගෙන්ම අහන්න ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබතුමා කිව්වා එක්සත් ජාතික පක්ෂයේ සහයෝගයෙන් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජනතා සන්ධානයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත් වුණාට ඔහු ආපහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආවනි කියලා ඔබ කිව්වා. හරි. එතුමා කියන්නේ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා. නමුත් ඔබතුමාලා බලාපොරොත්තු වෙන නිර්පාක්ෂික විඳී කියලා. දැන් මේ වෙනකොට මේ රට ඇතුලේ ඇති වෙලා තියෙන විශාල දේශපාලන කලබගෑනියක්. මේක ලිහා ගන්න බැරි තරම් නූල් බෝලේ වගේ අවුල් වෙලා තියෙනවා. මෙතුමා මේ කියන විදියට නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් කියලා ප්‍රාර්ථනා කරව ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂය බදා ගැනීම මේකට හේතුවක් වුණා කියලා ඔබතුමා හිතන්නේ නැද්ද? අනිවාර්යෙන්. එතුමා ඒ වාක්‍යෙම බාරගත්තු නිසා අද එතුමා ලොකු ප්‍රශ්නයකට වැටිලායි. ඒ වගකීම බාරගත්තු නිසා ඒ පක්ෂය එකට තියාගන්න අවශ්‍යතාවයක් ඇති වෙලා තියෙනවා. ඒ එකට තියාගන්න බැරි තත්ත්වයක් පක්ෂය ඇතුලේ මෙතුමා වගේ අය මේ පක්ෂ දෙකේ මේ කවුද ජෙනරල් සෙක්‍රටරිස්ලා කියන්නේ ප්‍රමහලේකම් මහලේකම්වරු දෙන්න නිසා මෙතුමා හිර වෙලා ඉන්නවා. මොකද්ද කරන්න කියලා දන්නේ නැහැ. මේ මහලේකම්වරු දෙන්න මේ පක්ෂය අරගෙන එළියට ගියොත් එතුමාට පක්ෂයක් නැති වෙනවා. එතුමාව සභාපති කරගත්ත ජනාධිපති නිසා. නැත්නම් එතුමා ප්‍රතික්ෂේප කරා විතරක් නෙවෙයි එතුමාට දොස් කියුවා. මේ නරක විදියකින් බැන්න ඡන්දේදී කොයි ඔක්කොම මන්ත්‍රීවරු බැන්න. ඒ ගණේට මම එහෙම නෑ මන්ත්‍රීස්. නෑ ඒක මම ඔබතුමා කියන නෙමෙයි. පොදුවේ මං කියන්නේ. ඒ වගේ සිද්ධ වුණා. දැන් එතුමා ඒ පක්ෂයේ බාරගත්තු නිසා තමයි දැන් අවුලක් වෙලා තියෙන්නේ. මේක ලිහන්න එකම ක්‍රමය මොකද්ද? ඡන්දයකට යන එක. ඒ ඡන්දයකට යනකොට මේ පක්ෂය තුළ බලයෙන් එකට තියාගන්න එකට වඩා නිදහසේ දෙන්න ඒ පක්ෂ දෙකට ගිහිල්ලා හරි මත දෙකක් තියෙනවා නේද? දැන් ඉස්මිනා වින්න මහත්මයා මේ SB දිසානායක මහත්මයා ඒ රාජිත ඒ වගේ අයට වෙන මතයක් තියෙනවා. මේ අපේ සන්නගුණවර්ධන මන්ත්‍රීතුමා වගේ අයට වෙනම මතයක් තියෙනවා. ඉතින් ජනතාව කොයි එකද පිළිගන්නේ කියන එක ජනතාවගෙන්ම අහන්න තිබුණා. එහෙම නැතුව දැන් ඒක මේ ඇත්ත එකගත එකතුවක් නැතුව බොරු එකතුවක් හදාගෙන දැන් ඡන්දෙට යන්න හදනවා. ඒකේ ඇත්ත එළියට එන්නේ නැහැ. ජනතාව දැනගන්නේ නැහැ කවුද කියලා. සමහර විට මනාප ක්‍රමයෙන් නිසා කොයි පැත්තේ ඉන්න මන්ත්‍රීවරු පත් වෙනවද කියන එක බලලා
දැනගන්න පුළුවන් මෛත්‍රී මාත්‍යාගේ අයද හොඳ අපි කෙටි විරාමයකට ගිහිල්ලා අවිල්ලා ඒ ප්‍රශ්නයට ඔබතුමාට අවස්ථාව දෙන්නම් ප්‍රියතුතුනි අපි පොඩි විරාමයක් ගමු.